තෙරුවන් සරණ ඒක මේ බොහොම සියුම් කාරණයක් තේරුම් ගන්නම අවශ්‍යයි. මොකද කාරණේ බෝසතුන් වහන්සේ දෙව්ලොව බ්‍රහ්මාරාධනේ දේවාරාධනේ පිළිගෙන පස්මහ බලුම් බැලීමේදී අන්තිමට බලනවාද මාතු ආයු පරිච්ඡේදය කියලා. මවගේ ආයුෂ සීමාව. සියලු බෝසතුන් වහන්සේලා දෙව්ලොවින් චුත වී පටිසන්ධි ගන්නේ ඒ මෞතුමියට ආයුෂ මාස 10කුත් දින 7ක් තියෙද්දී. මාස 7කුත් දින 7ක් ආයුෂ තියෙන එතුමියට. ඒ අවස්ථාව සලකාගෙන පිළිසිකලිතද ගන්න. හේතුව බෝසතුන් වහන්සේගේ මෞතුමිය හෝ අනිකුත් මව කෙනෙකුට හෝ යම් කුසක දරුවෙකු ඉඳලා බිහි වුණාට පස්සේ දින 7කින් පස්සේ තවත් දරුවෝ පරිසන්දි ගන්න පුළුවන්. නමුත් බෝසත් මාතාවගේ කුසේ බෝසත් උත්තමයෙක් දරාගෙන හිටියානම් ඒ කුසය ඒ මව කුසය පූජනීයයි. පූජනීය ඒ මව කුසට කිසිම සත්‍යයක් නැවත පරිසන්දි ගන්න සුදුසු නෑ. පූජනීයයි. ඒ නිසානේ බෝසත් මාවගේ කුසේ බෝසතුන් වහන්සේ පරිසන්දි ගත දවසේ ඉඳලා ඒ මෞතුමිය නියත බ්‍රහ්මචාරී කියලා. කවදාකවත් රාගීතක් පහළ වෙන්නේ නැහැ ඒ අතරතුර. ඉතා පිරිසුදුව බ්‍රහ්මචාරී වුණ එතුමිය ජීවත් වෙන්නේ ඒක ධර්ම නියාමයක්. ඒ වගේම එතුමිය කලුරේ කරන්නේ 7 වෙනි දවසේ බෝසතුන් වහන්සේ උපන් නිසා නෙමෙයි එතුමගේ ආයුෂ පරිච්ඡේදයයි. එතුමියේ ඒ චුති වෙලා ගින් කුසිත භවණේම උපදින සිරිතයි තියෙන්නේ. එහිදී පුරුෂාත් භාවයෙන් පහළ වෙන්නේ දිව්‍ය රාජය කියලා. දන්නු තිනේ මාතෘ දිව්‍ය රාජයා කියලා. තවත් කාරණයක් ඒ කවුරුත් හිතන්නේ නැති කාරණයක් අර්ථ කතාවල පැහැදිලි කරලා තියෙනවා. දැන් බොහෝ සෙයින් මේ දරුවන් පටිසන්ධි ගන්න මව්වරු ප්‍රථම වයසේින් දරුවන් පටිසන්ධි ගන්න බොහෝ සෙයින් ආද කාලේ නැන්දෙන් අවුරුදු 16 ඉහළට පටිසන්ධි ගැනීම සිද්ධ වෙනවා. නමුත් බෝසත්තුන් වහන්සේගේ මෞතුමිය එහෙම නෙමෙයි. උන් එතුමිය කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන මහා පිං ඇති උත්තමාවක්. එතුමියගේ ආයුෂ පරිච්ඡේදය තුනට බෙදෙනවා අපි. අපි නෙමෙයි ඒ කාලේ අවුරුදු 100යි නම් තුනට බෙදුවාම අවුරුදු 33යි 34යි 33යි. එහෙමයි තුනට බෙදන්නේ. ප්‍රථම වයස අවුරුදු 33යි, මැදි වයස අවුරුදු 34යි, අග වයස අවුරුදු 33යි. අවුරුදු 100යි. කොයිකින් මහත්මයෝ ප්‍රථම වයසේදී 33ේදී පරිසන්ධි ගන්න බෝසත්මාවගේ කුසේ. දෙවෙනි මේ වර්ෂයේ තියෙනවනේ දෙවෙනි කාලයේ මධ්‍යම වයසේ 34ක කාලයක්. ඒ කියන්නේ වයසේ 33 සිට 67 දක්වා ඒක බෙදන්න ඕනේ තුනට. වර්ෂ 34ට තුනට බෙදුවම කීයද? අවුරුදු 11කුත් මාස 4 බැගින් එනවනේ. ඒක දෙකක් එකතු කරනවා. එතකොට අවුරුදු 11කුත් අවුරුදු 22කුත් මාස 8ක්. අර 33ට මේ 22 එකතු කරනවා. අවුරුදු 55යි මාස 8යි නේ. ඔන්න ඔය සීමාව තමයි බෝසත් මවතුමිය බෝසත් කුමාරයෙකු පරිසන්දි ගන්න වයසේ. අට කතාව කියලා තියෙනවා. මොකද කාරණේ ඒ වෙනකොට මේ මවතුමියගේ කුස මාසින් මාසයට සුද්ධ වෙලා බොහොම ශක්තිමත් මව කුසක් කියලා. ඒ මව කුසේ උපදින දරුවා පරම නිරෝගී. පරම නිරෝගී බොහොම කාය ශක්තිය ඇති දරුවෙක් බවට පත් වෙනවා. එමගද මවතුමියගේ ඒ වස්තු සෝදනයේ බොහොම පිරිසිදු වෙලා තියෙනවා, ශක්තිමත් වෙලා තියෙනවා. අනික් කාරණේ තමයි ඒ කාල පරිච්ඡේදවල මවතුමියගේ හිතේ රාගසිත බලගතුව පහළ වෙන්නේ. ඒ නිසා දරු වස්තුව හොඳින් ආරක්ෂා වෙනවා. ඒ නිසා තමයි සීල බෝසත් මව්වරු තමන්ගේ වයස පරිච්ඡේදය ওই විදිහට බෙදාගෙන තමන් හිතනවා නෙමෙයි, ඒක ධර්මතාවක්. ඒ ධර්මතාවක් මැදි වාසයේ තමයි ওই විදිහට මව කුසේ බෝසත් උත්තමයන් පරිසන්දි ගොන ලැබෙන්නේ. ඒ සියල්ලම බෝසතුන් වහන්සේ දෙව්ලෝදේ සොයා බලනවා. ආයුෂ පරිච්ඡේද බලන්නේ එහෙමයි. අනික දැන් මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ මහා මායා දේවින් වහන්සේගේ නැගණි. නමුත් එතුමියට අවුරුදු 120ක් ජීවත් වෙන්න පින තියෙනවා. නමුත් මේ මවතුමියට වයස තිබිලා තියෙන ජීවත් වෙන්න අවුරුදු 56ක මාස ගානයි. දැන් බලන්න උතන අවුරුදු 55යි මාස 8යි බෝසතුන් වහන්සේ පිරිසිඳ ගන්නකොට තව මාස 10ක් එකතු කරන්න. එතකොට අවුරුදු 56යි මාස 6යි. දවස් තව 7ක් තියෙනවනේ. ඔය ආයුෂ පරිච්ඡේදයේ සීල බෝසතුන් වහන්සේලා දෙව්ලෝදේ සලකාගෙන තමයි මව කුස පරිසන්දි ගන්න.
එනිසා බෝසත් කුමාරයන් වහන්සේගේ ඉපදීම නිසා මෞතුමිය කලුරිය කළා නොවේයි. ඒ මව කුස පූජනීයත්වයේ බැවින් වෙන කිසිම දරුවෙකු පරිසන්දි නොගත යුතු බැවින් එතුමියගේ ආස් පරිච්ඡේද තුනින් අවසන් වෙනවා. අවසන් වෙලා තුසිත දිව්‍ය ලෝකයේ දිවි රාජයේ බාටපත් වීමේ භාග්‍යවන්ත වෙනවා. එහිදී මාර්ගඵල ලබනවා. මේක ධර්මතාවක්.